පොඩක් කලබල වැඩි නේද සංවිධායකතුමනි නිසා කවුරුත් කලබල වෙන්නේ ඒ නිසා දක්ෂයොන්ට අපි තැන දෙනවා ඒ නිසා තමයි මම බොහොම පැහැදිලිව 2019 කිව්වේ ඒ වගේම අදත් කියන්නේ මේ රටේ විනයක් තියෙන්නට ඕන මේ රටේ උතුම් ගුණාංග තියෙන්නට ඕන මේ රටේ මනුස්සකම තියෙන්නට ඕන ඒ වගේම නීතිය හා සාමය තියෙන්නට ඕන එදත් කිව්වා අදත් කියනවා හෙට දවසෙත් කියනවා ඒ වගකීම අපි සරත් ෆොන්සේක මැතිතුමාට අනිවාර්යයෙන්ම බාර දෙනවා හිතවත් මිත්‍රවරුනි අද ඔබට තිබෙන්නේ සුරංගනා කතාව විශ්වාස කරනවද යථාර්ථයේ පිළිගන්නවද කියන කාරණා රැවටිල්ලද ඇඳවීමද සත්‍යද බොරුවද දැන් හොඳ අත්දැකීම් තියෙනවනේ 2019 ජනාධිපතිවරණය ඉන්පසුව 2020 පැවැත්වපු මහමැතිවරණය කොවිඩ් කොරෝනා අවසංගතය ඔබට මතක ඇති අපි හැමෝම පාවිච්චි කරන මාස්ක් එක ගැන කියනකොට කියපු කතා අපේ රටට කොරෝනා තියෙද්දි විදේශිකයෝ ගෙන්නන්නේ කියන අවස්ථාවේ අපි හොඳට ස්ක්‍රීනින් කරන්නයි කියනකොට කියපු විහිළු කතා බෙහෙත් ගැන කරපු ජාතික විහිළුව ජාතික ඇඳවිල්ල ඒ වගේම පැණිය ගැන තිබ්බ විශ්වාසය වැක්සින් ගැන කතා කරනකොට පැණියට මුල් තැන දුන්න අවසානයේ කොතරද නතර වුනේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළු රටම බංකොලොත් වෙලා ඒකට හේතුව කනගාටුයි ඇඳවිල්ලට බහුතරයක් වහල් වුණා රැවටුණා ඇත්ත වශයෙන්ම මම මේ අවස්ථාවේදීවත් රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා රට ගොඩ ගන්නට නම් සත්‍යයට යථාර්ථයට මුල් තැන දෙන්න පැහැදිලිවම මම කියන්න කැමති තමුන්නාසලා සමගි ජන බලවේග රජයක් තුල හොරුන්ගේ ආයුෂ ඉවරයි හොරුන්ට තැනක් ලැබෙන්නේ නැහැ අනිවාර්යෙන්ම අපේ රජයක් තුල හොරා කාපු කට්ටිය මේ රටේ විනාශ කරපු ජාතික ධනය රටෙන් හොරා කාපු ඩොලර් ටික නැවතත් වරක් මාතෘභූමියේ ලක්ෂ 221 කේ අයිතිය තහවුරු වෙන විදියට අපි කටයුතු කරනවා ඒ විතරක් නෙවෙයි අද රටේම මේ කොරෝනා ඇස්සේ කොවිඩ් ඇස්සේ මේ ආර්ථිකයේ කඩාවැටීම තුල එකක් මතක තියාගන්න රට බංකොලොත් උනත් කුඩු ආර්ථිකයේ කඩාවැටිලා නැහැ කුඩු ජාවාරම හොඳට යනවා අපේ රටේ 43 ලක්ෂයක් දරු පරපුර විනාශ වෙනවා ඒ විතරක් නෙමෙයි හෙරොයින්ද අයිස්ද එක එක වචන වලින් එන්නේ විනාශ වෙන්නේ අපේ රටේ දරු සම්පත විනාශ වෙන්නේ රට බාර ගන්න ඉන්න මතු පරපුර කවුරු මොන දේ ප්‍රකාශ කරත් කුඩු ජාවාරමට විරුද්ධව දැඩි නීති පමුණවලා නීතිය හා සාමය ඒ වගකීම බාර දෙන සරත් ෆොන්සේක මැතිතුමාට කුඩු කාරයොත් විනාශ කරන වගකීම අපි බාර දෙමු දැන් සමහරෙක් හිත ඉඳලා මට ගහන්න පටන් ගනී මේ විනාශ කරනවා කියව කතාවට ඔව් විනාශ කරනවා කුඩු ජාවාරම විනාශ කරනවා මම නැවතත් කියනවා කුඩු ව්‍යාපෘති කරන පොඩ්ඩ නෙමෙයි ලොක්කො ටික අපි ඔක්කොම අල්ලනවා ලොක්කො ටික අල්ලලා යුක්තිගරුක විනයගරුක රටක් අපි නිර්මාණය කරනවා දැන් මිත්‍රවරුනි දැන් මේ අලුතෙන් කට්ටියක් කියාගෙන යනවා ඒගොල්ල තමයි හොරු අල්ලන්න හොඳම කණ්ඩායම කියලා මට පුදුමයි ඒගොල්ලම තමයි පහුගිය කාලේ ගෙන්ගට ආවේ සුනාමි හොරාව රටේ ලොක්ක කරන්න ඒගොල්ල තමයි පත්‍රිකා බෙදුවේ ඒගොල්ල තමයි කැන්වසින් ගියේ ඒගොල්ල තමයි ප්‍රචාරක රැස්වීම කරේ සුනාමි වලින් හොරා කාපු කණ්ඩායම දිනවන් දැන් කියාගෙන යනවා මිත්‍රවරුනි උණුත් එකයිලු මුණුත් එකයිලු ඇත්තටම කියන්නේ භාගයයි කතාව මමත් කියනවා උණුත් එකයි මුණුත් එකයි වෙන්න පුළුවන් හැබැයි කියනේ උණුත් එකයි කියනේ උණුත් හොරු හැබැයි සජබේ අපි වෙනස් ඇයි අපි වෙනස් මේ රටේ 74ක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුල
කිසිම දවසක විපක්ෂයක් රටට වැඩක් කරලා නැහැ සංවර්ධනයක් කරලා නැහැ මම ආරම්භයෙන් තමුන්නාසලට කියන්න කැමතියි මේ මොහොත වෙන විට කොවිඩ් කොරෝනා ඌදරින් විපතටපත් වුණු අපේ රටට ලක්ෂ 1602ක මිලියන 160.2ක රෝහල් උපකරණ සහ බේත් හෙත් ලබා දීලා තිබෙනවා රජයේ රෝහල් 53කට මේ කඩුවෙල මැතිවරණ කොට්ටාසේ තිබෙන රෝහල් 3ටම අපි පරිත්‍යාග ඉෂ්ට කරා 3ටම කරා මිත්‍රවරුනි අපි අද රජයේ පාසල් 41කට ලක්ෂ 1942ක් මිලියන 194.2ක් වටිනා බස් රථ පරිත්‍යාග කරලා තියෙනවා රජේ පාසල් 22කට ලක්ෂ 178ක් වටිනා පරිගණක සුහුරු පුවරු ප්‍රින්ටර් යන්ත්‍ර පරිත්‍යාග කරලා තියෙනවා මට කියන්න අපිව දාන්න පුළුවන්ද උන්ගේ ගොඩටයි මුන්ගේ ගොඩටයි මේ රටේ ඉතිහාසයෙන් පස්සේ බිහි වුණු හැම ආණ්ඩුවක්ම කරේ රටේ ජනතාවගේ බදු සල්ලි බදු ආදායම් හැටියට අරගෙන සංවර්ධනයේ කියලා රටට බෙදලා දෙන එක හැම විපක්ෂයක්ම කරේ මොකද්ද කොහොම හරි ආණ්ඩු බලය ලබා ගන්නට කටයුතු කිරීම හැබැයි අපි වෙනස් අපි ප්‍රතිපත්ති ගරුකයි අපි විනය ගරුකයි අපි පිරිසිදුයි අපි විනිවිද භාවයෙන් යුක්තව වැඩ කරනවා අපිට ජනතා සේවය කරන්නට ජනාධිපති අගමැති ඇමති රාජ්‍යමැති නියෝජ්‍යමැති පට්ටම් අවශ්‍ය නැහැ ඒක තමයි අපි කිව්වේ අපිට තනතුරු වල වගකීම් බාර දෙන්න හදනකොට අපි කිව්වා ඉස්සෙල්ලම ඔව් අපි බාර ගන්නම් හැබැයි ගෝඨාභය මහත්තයා ඔබතුමා අයින් වෙන්න ඕන අයින් වෙන්න කාලවකවානු දෙන්න ඕන ජනාධිපතිගේ බලය අඩු කරන්නට ඕන 19 වෙනි සංශෝධනය ගේන්නට ඕන ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට ඕන අපි කොන්දේසි දැම්මා අපි අර කේජු කෑල්ල කැරට්ටලේ දික් කරනකොට කටින් කෙල පෙරාගෙන අපි ගියේ නෑ තාන්න මාන්න තනතුරු බාරගන්න අපි රටගෙන හිතුවා අපි ජනතාව ගැන හිතුවා අපි ඉන්න ස්ථාවරය ගැන හිතුවා දින 6ක් පුරාවට නුවර ඉඳලා කොළඹට අපි ආවේ ගෝඨව රකින්න නෙවෙයි ගෝඨ ගෝ හෝම් කියන්න එහෙව් කියපු අපිට වස්සයක් අඳගෙන පුළුවන් ද ගිහිල්ලා තනතුරු ගන්න ඒ පුද්ගලයා ඉදිරියේම දියුරුම් දීලා ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමතියි මේ රටේ ප්‍රශ්න වලට අපි සතුව විසඳුම් තිබෙනවා මේ රටේ ගැටලු වලට අපිට තිබෙනවා දර්ශනයක් තුල චින්තනයක් තුල විසඳුම් ලබා දිය හැකි කණ්ඩායම හොඳට මතක තබා ගන්න මේ රටට තියෙන එකම විකල්පය එකම විසඳුම දක්ෂ පක්ෂ හපංගම් තිබෙන සමගි ජන බලවේග රජයක් කියන එක මම මේ වස්තාවේ කියන්න කැමතියි සාර්වාර්ථික වැඩපිළිවෙලක් අපේ රටට ඕන මැක්‍රෝ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් මොඩල් එක අපි සකස් කරලා තිබෙන්නේ ඒ වගේම ශුද්ධ ආර්ථිකයට අපි අවධානය යොමු කරන්නට ඕන පුද්ගලයා ගෘහමූලිකය ව්‍යාපාරය ඒ හැම දෙයකටම අපි අවධානය යොමු කරලා අපනායන කේන්ද්‍රීය වැඩපිළිවෙලක් තුලින් ආර්ථික වර්ධනයක් තුලින් අපි මේ බංකොලොත් රට අපේ මාතෘභූමිය ගොඩගන්නවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඒ වගේම අපේ රටේ ක්‍රියාත්මක විය යුතු ඔය විවිධ අය කයිවාරු ගහන තොරතුරු තාක්ෂණ විප්ලවය මහ පොළවේ යථාර්ථයක් බවට අපි පත් කරනවා අනිවාර්යෙන්ම ඩිජිටල් තාක්ෂණය පරිගණක විද්‍යාව බයෝ තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය මේ නවීන තාක්ෂණ ප්‍රවණතා බ්ලොක්චේන් කියයි බිග් ඩේටා කියයි ඔග්මන්ටඩ් රියැලිටි කියයි වර්චුවල් රියැලිටි කියයි මේ හැම නව ප්‍රවණතාවයක්ම අපි අපේ පාසල් දූ දරුවන්ට ලබා දෙන්නට ඕන සිංහල පමණයි කියලා මේ රට પરම්පරා ගණනාවක් ආපස්සට ගිහිලා තිබෙනවා ඒ ප්‍රතිපත්තිය තුල
මේරට සාමාන්‍ය ජනතාවගේ දුවාලා පුතාලට ගුණාත්මක භාවයේ නිහල ජාත්‍යන්තර තලයේ විශිෂ්ට අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා මම ඔබතුමන්ලට කියනවා මේ රටේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඒ වගේම STEAM education science technology english engineering maths වෛද්‍ය විද්‍යාව කලමනාකරණ විද්‍යාව මෙන්න මේ ලෝක වෙළඳපොළ ඉල්ලන නව ප්‍රවණතා කේන්ද්‍රීය අලුත් අධ්‍යාපන ක්‍රමයක් අපි අනිවාර්යෙන්ම අපේ රට තුල ස්ථාපනය කරනවා රජයේ පාසල් 10000කට වැඩි ප්‍රමාණයක් කේන්ද්‍ර කරගෙන මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දුවාල පුතාලට ගුණාත්මක භාවෙන් ඉහළ අධ්‍යාපනයක් ලබා දෙන වැඩපිළිවෙල ක්‍රමවේදය කාලවකවානු සහිතව අපි මේ රටේ දියත් කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රය කාර්යක්ෂම ශාස්ත්‍රයක් බවට පත් කරනවා. අද බලන්න හෘද සැත්කම් වලට පොලිමේ ඉන්න ඕන. බිලිකා රෝගින්ට औषध नह पैनडोल पेट बावा गांडे बह रटे बरबतल औषध ही आते बिनो रटे बरबतल प्रश्न आते बिनो त्रिपोष हिंग आते ल अम्मल अट दुआ दरु अंटे त्रिपोष टिकल अबाद इंदे बेर यांडु लेन जनाधिपति वर ऐकी नॉलु सामग्री जन बाल वे गया पुनरुत्ता अपने करांडो नहीं कियला मंगे आट किया ने कम थी मेरटे पालकियो මේරටේ දේශපාලඥයෝ පුනරුත්ථාපන කටයුතු කරන්නේ නායකයෝ නෙවෙයි පොදු ජනතාවයි 2020 මහමැතිවරණ ප්‍රතිඵලයෙන්ම අපිට තීන්දුව කරන්න පුළුවන් ජනතාව පුනරුත්ථාපනයේ කල යුත්තේ කවුද කියන තීන්දුව බොහොම හොඳින් ගත්තා ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ වැඩිම මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඡන්ද ප්‍රතිශතයක් සමග පළවෙනි වතාවට විපක්ෂයට වැඩිම හයියක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ඡන්ද බලෙන් ඒ හයිය ලැබුණේ වෙන කාටවත් නෙමෙයි සමගි ජන බලවේගයටයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම කඩුවෙල බල ප්‍රදේශයේ මම තමුන් නාන්සේලාට බොහොම පැහැදිලි දෙයක් කියනවා. ඒ පැහැදිලි දෙය තමයි මේ කඩුවෙල ජනතාවට බොහොම පිරිසිදු බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් මේ ප්‍රදේශයේ අනාගතය පිළිබඳව වෙනදට ආසන සංවිධායකවරයා තමයි ඒ ආසනයේ වගකීම් බාරගන්න ජනාධිපතිවරු අගමැතිවරු තනතුරු වලට යනකම් ආසන වලට අවිල ජනතාව ආමන්ත්‍රණය කරනවා හැබැයි ඒකෙන් පස්සේ හැම වෙලාවම බෝලේ පාස් කරන්නේ සංවිධායකට ඔව් සංවිධායකට කියලා කරගන්න ඔව් ඇමතිට කියලා නියෝජ්‍ය ඇමතිට රාජ්‍ය ඇමතිට කියලා කරගන්න. ඔව් සංවිධායකවරයාට තමයි පූර්ණ වගකීම තියෙන්නේ. හැබැයි මතක තියාගන්න සමගි ජන බලවේගය වෙනස්. මම ඔබතුමන්ලට වගකීමෙන් කියනවා. මේ කඩුවෙල ආසනේ ග්‍රාම නිලධාරි වසම් 57ක පළාත් පාලන කොට්ටාස 28ක ඡන්දපොළ මධ්‍යස්ථාන 129ක කුඩා ගම්මාන 325ෙම හැම පවුලකම හැම අම්ම කෙනෙකුගෙම හැම තාත්තා කෙනෙකුගෙම හැම ආච්චි කෙනෙකුගෙම හැම සීය කෙනෙකුගෙම හැම දුවා දරුවෙකුගෙම සහෝදරයා සහෝදරියගේ අනාගත වගකීම හිරුණකා මැතිණිය වගේම රජේ නායකයෙක් හැටියට අපිත් බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය